ගැන තමා සවාස ඔය ගිහිියෝ දැන් මම දැකලා තියෙන හුඟක් ස්වාමීන් ගිහිියෝ මහන වෙලා සිවුර දාගෙන පව් වැඩ කරන ස්වාමීන් වහන්සේලා ගොඩාක් දැකලා තියෙනවා මම ගිහිියෝ දැකලා තියෙනවා ගිහිියෝ වෙලා ඉඳගෙන පව් වැඩ කරන එතකොට මම දැකලා තියෙනවා ගිහිියෝ වෙලා ඉඳගෙන හොඳ වැඩ කරනවා භික්ෂුන් වෙලා ඉඳගෙන ආර්ය මාර්ගය යන භික්ෂුවන් දැකලා තියෙනවා ගෝහන්සේ වගේ හතර ගොල්ලම ඉන්නවා එතකොට මම තේරුම් ගත්තේ මේක සිවුර දාගත්තා හෝ නොදාගත්තා හෝ මා තුළ වඩා ගන්න ඕන ධර්මයක් මගේ හිත දමණය කිරීමක් තමයි මෙතන තියෙන්නේ මට කරන්න මට ඒක ගිහි ජීවිතයේ කරගෙන හුඟක් වෙලාවට හුඟක් දුර යම් දුරකට යන්න පුළුවන් පහසුවෙන් මොකද මාව පාලනය කරන්න යන කවුද දැන් මම නොටිස් කරා සමහස දැන් පන්සලක මහාන වුණාම ඒ වගේ ආවදේවකම් කරගෙන ඊට පස්සේ පන්සලේ කටින පිංකම් අර පිංකම් මේ පිංකම් කරගෙන ඉන්න ඕනේ සමහස එතකොට කොහොමද අපි දැන් මම මහාන වෙන්න ඕන කිව්වොත් මම මහාන වෙලා ඒව කර කර ඉන්නවද මගේ මාර්ගය යන්නේ කොහොමද මං නෑ මෙහෙමයි සමහර පන්සල් තියෙනවානේ මහානලා දේශපාලනයක් කරනවා අන්න ඒක නිසා මම ඔබට මම ඉන්පුට් කරනවා පේනවා නෑ නිසං වන්ද මම මොකද කරන්නේ එහෙමයි මං අර කුටියට වැදිලා නිහඩ වෙ ඉන්නේ හුදකලාව මම එකගේ මගේ නමත් ප්‍රසිද්ධ කරන්න එපා මම මෙතනවත් කියන්න එපා කියලා එහෙමයි ඒක තියෙන්නේ තමන්ගේ අතේ තමන්ට එකට සුදුසු තැනක් ඇත්තටම මුණ ගැහෙනවා තමන්ට හේතු සම්පත් තියෙනවා ඔව් එතකොට තමන්ට පුළුවන් පැත්ත කරලා දැන් ඔබට ඕන භාවනා යෝගී හුදකලාව ඉන්නනේ එහෙමයි ඉතින් ඒක දවස පරිසරය තියෙනවා දැන් අපි මට දැන් මගේ ලොකු හාමුදුරුවෝ ඉන්නේ ඇබිලි පිටේ එහෙමයි උන්වහන්සේ මට බලපෑම් කරන්නේ කරන්නේ මම නිහඬව මගේ පාඩුවේ මම ධර්ම විමර්ශනය කරගෙන බණ භාවනාවත් කරගෙන මම වඩාගෙන යනවා මට ඇත්තටම සමාස මගේ හිතේ මම කදාසක් භාවනා කරන හිතුවා මට පුළුවන් නම් ඒ ස්වාමීන් වහන්සේ කියන වගේ බණ භාවනා කරගෙන භික්ෂුවක් වෙලා නමුත් මට පුළුවන් නම් කවුරුත් ගිහියෝ දකින්න නැතුව අවුරුද්දකට සැරයක් වගේ දැක්කට කමන්නේ නැහැ නමුත් මට පුළුවන් නම් YouTube එකේ Facebook එකේ ධර්ම දේශනා කරලා දාලා ඒගොල්ලොන්ට ඒවා බලන්න දීලා ඒගොල්ලෝගේ ප්‍රශ්න අහනනම් ආයෙත් මම ධර්ම දේශනා කරන දවසට ඒවට උත්තර දීලා ඒ වගේ සිස්ටම් එකක් අද තාක්ෂණයත් එක්ක කරන්න පුළුවන් නෑ කියලා. නමුත් මම දන්නේ ඒ වගේ භික්ෂු පදවියකට ආවොත් එහෙම දේවල් කරන්න මේ පුළුවන්. නෑ හිතේ ඉඳ නන්තක ඒවා නෑ කරන්න පුළුවන්. කැප ප්‍රශ්නයක් නෑ. ධර්ම දේශනාව කියන එක ධර්ම ප්‍රචාරය කියන එකට බාධාවක් නෑ. එහෙම සාරා. හැබැයි ඔබම තේරුම් ගනියම් දවසක බණ කියන්නේ ගිය දවසට. ඔබට උදා වෙන ඒ කියන්නේ දැන් මම ඇත්තටම මම සත්‍යයක් කියන්නේ එහෙමයි සමහරවිට දැන් මට ඇත්තටම බණ කියන්න තාම ඌමනාවක් නැහැ එහෙමයි මම මේ තාම ධර්ම දේශනා නෙවෙයි කරන්නේ ඔව් මම මේ තාම මිනිසුන්ට මේ ධර්මයේ අනිමත නිවන් මඟ තේරෙන්නේ කොහොමද මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ වෙච්ච මට්ටමින් මම පැහැදිලි කරලා දෙනවා එහෙමයි එතකොට මේක දේශනා විලාසයෙන් කරන්න ගියා නම් මේ වෙනකොට ඔබට මේ බෙස්ව ලංකා ප්‍රසිද්ධ වෙලා ඔව් මිනිස්සු එහෙම එහෙම දැනගෙන අර මේ අර නිකන් බොරු ප්‍රතිරූපයක් හදාගත්ත මිනිස්සුව බලපත් වෙනවා. ඉතින් දැන් එහෙම කිසිම දෙයක් කරන්න නැතුව මේ පන්සලට එන යන අයට විතරක් මම බන කියලා. දැන් හොඳම නිදර්ශනේ ඔබ. ඔබ කොහේ ඉඳලාද ආවේ කියලා මම දන්නවා. ඇමරිකාවේ ඉඳලා. ඉතින් ඒකනේ බලන්න. කොච්චර කොහේ ඉඳලා දැන් කිසිම දැන ඇඳුනකමක් ඇතුවද මෙතනට ආවේ? නෑ නිසං. දැන් ඔබ වගේ මෙතෙන්ද සෑහෙන විරසක් හැමදෑම එන්නේ. ඔව්. මේ විදිහට. මම දන්නේ නෑ කවුද කියලා. ඔබ ස්වාමීන් වහන්සේ දන්නවා එහෙම එනවා කියලා මම දන්නවා මේක අපිට අලුත් දෙයක් නෙවෙයි මේ විදිහට එනවා කොහෙන් එනවද කියලා කවුද කියන්නේ සත්‍ය ගමේශික ඔව් කවුද කින්ද මන්ද කියලා මම දන්නේ මම මෙයාගෙන් වැඩි විස්තර හොයන්නේ නැහැ නිකන් අර සුහද කමට මොකද්ද කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා පොඩ්ඩක් දැනගත්තා නිසා මට පුද්ගලයා වැඩ ගන්න නැහැ එහෙමයි එතකොට මේ විදිහට ඔබ වගේම තව බොහෝ දෙනෙක් එනවා නමුත් මං කැමති ඇත්තටම විවේකයෙන් ඉන්න දැන් මං කියවන මං භාවනා කරගෙන ඉන්න කැමතියි හැබැයි එසේ කැමතියි කියලා මම නිහඬව හිටියනම් ඔබට අද මේ බණපදය අහගන්න හම්බ වෙනවද නෑනේ එනිසා අන්න දැන් ඔබ හැවුවම මමත් වෙ නැති කරගන්නේ කොහොමද කියලා ඒකට තමයි මට දෙන්න උත්තරේ තියෙන්නේ ඒ කියන්නේ මම මා ගැන විතර මම කියලා හිතුවනම් මේක අස්සෙදි මොකද වෙන්නේ මමත් එම වැඩි වෙනවා ආ එහෙනම් මම භාවනා කරන්න ඕන මම පිස්සුද මම මේ ඉන්න පලාට ගෙන්නේ නැහැ කියලා එහෙනම් මම කියලා මෙන්නු. ඒක අත්හරින්න. ආ ඒක අත්හරියට පස්සේ තමයි දැන් බලන්න දැන් උදේ කීයද මම මාඩුවේ මෙතන? උදේ 8ට. 8 ඉඳලා දැන් කීයද? දැන් 4. දැන් 4 මාරයි. ඒ කියන්නේ මෙච්චර ලවන් කාලය වැය කරන්නේ ඔබ වෙනුවෙන්. එහෙමයි. මා වෙනුවෙන් නේද? ගොඩාක් පිස්සන. පැහැදිලිද? එහෙමයි. දැන් මං අහන්නේ ඔබට මේ සමාජයේ මිනිස්සු මොන ගහනවද? අනුන් වෙනුවෙන් කාලය වැය කරනවා.
එසේ කාලය වැය කරන කෙනෙක් හම් වෙනවා නම් අන්න තේරුම් ගන්න ඒ මමත්වය අත්හරින කෙනෙක් අත්හරින කෙනෙක් ඔක්කො අත්හැල කෙනෙක් සම්පූර්ණයෙන් කාලය අත්හරින්න ඕන එහෙමයි සර් දැන් මම ඔබ දැන් ඇහුවොත් ඇත්තටම දැන් මම බලන මේ වණී කියලා ඉවරන කොට මොන තව පිරිසක් එනවා ඔව් දැන් එතකොට මේ මිනිසුන්ට සමාජ බණ කියලා මම මේ මෙතනින් අද නෙගටිව් වෙන මෙයා 12ට අන්න මේ 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 කල්හර දන්නවා සමහර දාට මම එළි වෙනකම් බණ කියලා 3 4 වෙනකම් ඔව් මට මල්ලි කිව්වා එක රාහකට තමයි පැය 12 10 12 වණ කියනවා අන්න එතන ඉන්නකොට දැන් පේනවද ඔබට මමත් ඇතහැරෙන බව එහෙමයි සාමාන්‍යයෙන් එසේ නොවි නෑ මම විතරයි ඉන්නවද මම විතරයි නිවන්ට යන්න ඕන කියන තැන හිටියනම් අන්න එතනම දැන් මමත් වෙයි එහෙනම් දැන් අපිට අන්න මෛත්‍රිය කරුණා මුදිතා වැඩිනවද දැන් මම මොකද කරන්නේ ඔබට මෛත්‍රියෙන් මේ ධර්මය කියලා දෙනවා එහෙමයි ඔබට කරුණාවෙන් මගේ ධර්මය කියලා දෙනවා එහෙමයි ඔබ මේ ධර්මය අවබෝධ කරනකොට මට සතුටක් දැනෙනවා අන්න මුදිතාව කියන එකට ඊළඟට ඔබ සම්බන්ධයෙන්ම උපේක්ෂා සාගත වෙනවා. ඒ කියන්නේ ඔබත් එකයි මේ පන්සලේ ඉන්න අයත් එකයි දානි දෙන එකත් දානි දෙන අයත් එකයි දානි නොදෙන අයත් එකයි පාර යන මිනිස්සුත් එකයි කවුරුත් එකයි. කවුරු ඇවිල්ලා මෙතෙන් ඇවිල්ලා බණ ඇහුවත් මේ පිස්සු හිඟන්නේ කවිල්ලා ඇහුවත් මේ මේ කවුද මේ 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 ධනවතෙක් ඇවිල්ලා ඇහුවත් ජනාධිපති ලේකම් ඇවිල්ලා ඇහුවත් එකම බණ තමයි කියන්නේ. එහෙමයි. දෙකක් නෑ. ඉතින් එතකොට දැක්කද ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා? ඒක සිද්ධ වෙන්නේ අමුතු වෙන්නේ නෙවෙයි. එක සිද්ධ වෙන්නේ මේ භික්ෂුව එක දෙය කර. මොකද මේ භික්ෂුව කරන්නේ හැම මොහොතකම ආශාදේ ආදීනෝ දකින්න වශයෙන්. එතකොට ප්‍රත්‍යක්ෂයෙන්ම ධර්ම රාග දේශ මොහ නිරෝධයට පත් වෙනවා. එහෙමයි. ඒ අත්දැකීමක්. ඉතින් ඒකට තව මම ඔබට නිර්වාණ මාර්ගය ගැන ගොඩක් ගැඹුරු විස්තර කිව්වේ නෑ තව. චේතෝ විමුක්ති ක්‍රම, ප්‍රඥා විමුක්ති ක්‍රම, ධ්‍යාන සමාපatti වඩන ආකාර, විදර්ශනා භාවනා තව ප්‍රගුණ කර ගන්න ආකාර ඒවා ගොඩක් තියෙනවා. එහෙමයි. මෙතන පැහැදිලිුනේ ඔක්කොම ඔබට පැහැදිලි කරලා දෙන්න නෙවෙයි. ඔව්. මෙතන පැහැදිලිුනේ ඔබට මේ අර මූලික ප්‍රශ්නෙට හේතුව උත්තරේ පෙන්වා දෙන්න. එහෙනම් මූල සිද්ධාන්තය ඉස්සලා තේරුම් ගන්න එපා. එහෙමයි. චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි කියලා. ඊට පස්සේ පුළුවන් දැන් ඔබ කවදා හරි දවසක මම පැවිදි වෙනවා මම පැවිදි වෙලා මම මග වඩලා අවසන් කරන්න කියලා ඔබ නිශ්චිත තීරණයකට එළඹිලා ඔබ එහෙම දවසක ආවත් අන්න ඔබ දෙතනින් එහාට දුක්ඛම් පරිඤ්ඤයන්ති දෙවරි වටෙන් කොහොමද චතුරාර්ය සත්‍ය දකින්නේ? තව දුරට කොහොමද ගැඹුරට ගැඹුරට මේ ධර්මයේ දකින්නේ කියලා අන්න එදාට දැනගන්න හම්බ වෙනවා. ඔව්. එදාට මොකක්ද ඒ ප්‍රඥා විමුක්ති ක්‍රමය? මොකක්ද චේතෝ විමුක්ති ක්‍රමය? මොකක්ද සමත සමත පූර්වාංග විදර්ශනාව කියන්නේ? මොකක්ද විදර්ශනා පූර්වාංග සමතය කියන්නේ? මෙතින් මේ විදිහට දැනගන්න පුළුවන්. ඔය තිපරි වටේ සමාස මම අහලා තියෙනවා මියවල ප්‍රාණී සිද්ධාර්ම අලංකරම් දොත් කියනවා. තිපරි වටේ කියන්නේ ඉතින් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ඉතින් ඒකෙන් කකින් හතර ගානේ 4 3 12 12 එවන් දෙපරිවට්ටම් දවදසාකාරණ යථා භූත ඥාන දසනං සවිසුද්ධං හවසී කියලා. ඉතින් සෝවාන් ඵලයේ සත්‍ය ඥාන විතරයි ලැබෙන්නේ. ඊට පස්සේ මග වරන්ද ගත්තට පස්සේ තමයි කෘත්‍ය ඥාන වැඩි ඉඳ ගන්න. ඉතින් එතකොට සකදාගාමි අනාගාමි සකදාගාමි මාර්ග සකදාගාමි ඵල අනාගාමි මාර්ග අනාගාමි ඵල අරියත් මාර්ග කියන එකම කෘත්‍ය ඥාන වැඩිනවා. අරියත් ඵලයේ යම් දවසකපත් වෙච්ච දවසක කෘත්‍ය ඥාන වැඩිනවා. කෘත්‍ය ඥාන පහළ වෙනවා. එතකොට එවන්ති පරිවර්තන ද්වාදසාකාරණ යථා භූත ඥාන දසන සවිසුද්ධං අවසෙදාට ද්වාදසාකාරෝ දොළොස්සාකාරෝ වට දුනකින් සමන්විත වූ ඥාන දසනේ පහළ වෙනවා. ඉතින් ඒව ගැන තව ගොඩක් ගැඹුරට දැනගන්න ඕනේ. දැන් මෙහෙම පොඩ්ඩක් වචනින් දෙකින් දෙන්නට ඔබට හෝචර වෙන්නේ නැහැ. එහෙමයි සර්. ඒ නිසා මම මේ දැන් ඔබට ඔබ ඉස්සෙල්ලත් එක ගිහි ජීවිතේ ඉඳගෙන යන්න පුළුවන් දුර. ඔව්. දැන් ඔබ හැමතිස්සෙම ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ නුවණින් මෙනෙහි කරමින් කුමකද ආශාදේ එච්චරයි කරන්න තියෙන්නේ එච්චරයි වෙන කරන්න දෙයක් නැහැ. ඒ තුල තමයි සමති විදර්ශනා දෙකම වැඩෙන්නේ. සමතය වඩනවා කියන්නේ එතකොට සාමාන්‍ය මොකද්ද විදර්ශනාව මට තේරුම් අරගෙන දිනවා දැන් සාමාන්‍ය විග්‍රහ කරේ විදර්ශනාවනේ නේද? ඔබේ නම් මොකද්ද? නිසල. දැන් විලක් තියෙනවා. ඔව්. විලක් කැළඹිලා තියෙන්නේ. එහෙමයි. දැන් ඔබට කියනවා විලේ පතුල් බලන්න කියලා. දැන් ඔබට විලේ කැළඹිච්ච විලේ පතුල් බලන්න පුළුවන්. හරි මම හරි කැළඹිලානේ. දැන් එහෙනම් විල කුමක් වෙන්නවද? නිසල වෙන්නවා. ආහ්. එතකොට මොකද වෙන්නේ? එතකොට පතුල බලන්න පහසුයි. එහෙනම් අන්නතර සිත කැළඹිච්ච සිතකින් ඔබට විදර්ශනා වඩන්න පුළුවන්. බෑ. එහෙනම් ඉස්සෙල්ලා මොකද වෙන්නේ හිත? සමාධිමත් කර සමත කර සමතේ වඩන්න. ඒකේ මොකද? නීවරණ පහ වෙන්න ඕන. එහෙනම් සමත කියන්නේ මොකද්ද?
කාමච්ඡන්දය කාමයන් පිළිබඳ විවිධාකාර ආසාවල් හිතේ මතුවලා තිබෙන ස්වභාවයද කියන කාමච්ඡන්දය ව්‍යාපාදේ කියන විවිධාකාර තරහවන් වෛරයන් ක්‍රෝධයන් හිතේ හැටගෙන තියෙන දෝමනස්යන් හැටගෙන තියෙන ස්වභාවය ව්‍යාපාද උද්දච්ච කුක්කුච්ච කියන උද්දච්ච කියලා කියනවා දහසක් වැඩ කරන්න තියෙනවා ඒවේ අර දැන් අපි කියන්නේ අප්ප කිච්චෝජ සල්ලෝක උත්ති අල්ප කෘත්‍ය නැති කෙනෙක් වෙනවා නිවන් මඟ වඩන කෙනා සල්ලෝක උත්ති සැහැල්ලු දීපය තුම නැති වෙනවා මොකද යා ආශ්‍රාදයේ පස්සේ හඹායන් නැති කෙනෙක් නිසාම ඇහැට විවේකයක් ලැබෙනවා කනට විවේකයක් ලැබෙනවා නාසයට විවේකයක් ලැබෙනවා කායට විවේකයක් මේ දිවට විවේකයක් ලැබෙනවා කායට විවේකයක් ලැබෙනවා මනසට විවේකයක් ලැබෙනවා සියලු කායන්ට විවේකයක් ලැබෙනවා එහෙමයි අන්න ඒතකොට කාය විවේකය ලැබෙනවා චක්කුකාය සෝතකාය ගානකාය දිව්‍යාකාය කායකාය මනෝකාය මේ කායන් වෙහසන්නේ දැන් මේ දවසේ ඒ නිසා කායන්ට නිදහසක් විවේකයක් ලැබෙනවා ඊළඟට චිත්තේ වෙහසන්නේ නැහැ දැන් වෙනද වගේ මොකද දෝරංගම මම ඒක කරන් අසරීරං ගුහාසයන් කියලා මේක පිස්සු බල්ලා වගේ දිව්වදිව ඉවරයක් නැතුව සිත එහෙ දුවනෝ මෙහෙ දුවනෝ අතීත අරමුණු පස්සේ දුවනෝ අනාගත අරමුණු පස්සේ දුවනෝ දැන් දැක්ක අතීතෙත් ගන්න හරියන්නේ නැහැ අතීතං ආත්වාගම යන පටිකං කිය අනාගතං යදතීතං පහිනන්තං අපත්තං ච අනාගතං අතීතයක් ගිවිලා ඉවරයි අතීතේ ගන්න හරියක් නැහැ ඒක අතීතේ පහ වුණා අනාගතය තාම උදා වුණේ නැහැ ඒ නිසා අනාගතයක් කියන්නේ සිහිනයක් අතීතය සිහිනයක් අනාගතය සිහිනයක් අතීතෙත් ගන්න හරියක් නැහැ අනාගතෙත් ගන්න හරියක් නැහැ අනාගතයේ වෙන සිහි අනාගතයේ පිළිබඳ සිහින මාවගෙන කියවගන්නේ ඊළඟ මොහොතේ දන්නේ නැහැ මරණය තියෙනවා හිත උදේ නැති කිප් දන්නේ නැහැ එනිදී අනාගතයේ පිළිබඳ සිහින දකින්නකම අදක්ෂණකම ඒ කියන්නේ අඥානකම මෝඩකම එහෙනම් අතීතය කියන්නේ සිහිනයක් අනාගතය පිළිබඳව මිනිසු කියන්නේ සිහින දකින්නවා ඔය සිහින එළිවෙන්නත් පුළුවන් ඔයලෙන්නත් පුළුවන් නේ එහෙනම් අතීතය කියන්නේ සිහිනයක් අතීතයේ සිහිනයක් පමණයි සවැදුවරක් නැහැ අතීතයේ ගන්න හරියක් නැහැ ඈ අතීතයේ ගන්න හරියක් නැහැ අනාගතයේ ගන්න හරියක් නැහැ අතීතය සිහිනයක් අනාගතය සිහිනයක් එහෙනම් ඔබ නතර වෙන්නේ කොතනද වර්තමානයේ කියලා පනවන්න මොහොතක් තියෙනවද ඔබ නැහැ මේ චිත්තක්ෂණයයි වර්තමානයේ කියන්නේ ඒ කියන්නේ එක ක්ෂණ මාත්‍ර අපි ගොඩක් කාල ජීවත් වෙනවා වගේ අපිට හැඟේ එහෙමයි අපි ජීවත් වෙන එක ක්ෂණයයි ඒ ක්ෂණේ ඉක්මවාගිය ගමන් ඉවරයි වැඩි සබුදුරජාණන් වහන්සේ දේශනා කළ උන්ව ක්ෂණේ ඉක්මවාගෙන හන්න හලියන වැළපෙන සත්‍යයක් වෙන්න දෙපා කියලා එහෙනම් මෙන්න මේ එක ක්ෂණයයි ඉන්නේ දැන් ඔබම බලන්න නොවනින් කල්පනා කරලා මේ අතහාර්ථය අතීතයේදී ඔබ කොයිතරම් අත්දැකීම් ලැබලා තිබුණත් කොච්චර ඇසකරන ආගේ දිය ශරීරයේ මනස පිනවලා තිබුණත් දැන් ඒවෙන් හරියක් තියෙනවද නැහැ අනාගතයේ මෙබඳු මෙබඳු ආකාර වලින් ඇසකරන ආශය දිව ශරීරයේ මනස පිනවන්න තියනවා කියලා සිහිනම වාගෙන හිටියත් ඒනොත් ඔබට හරයක් තියනවද නැහැ එහෙනම් ඔබට අතීතේ හරයක් ඇත්තේ නැහැ අතීතේ හරයක් පේනවද නැහැ එහෙනම් අනාගතේ අනාගතයේ මෙබඳු 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 සිහිනම වාගෙන ඉන්න කවුද දන්නේ මගේ හේතු දෙයට කෝජ අජේවගේ චාතපං කෝජඤ්ඤා මරණසෝ කවුද දන්නේ හේතු දෙයට මරණයටපත් වේද කියලා එහෙමයි හරි මාරණයට පත් නොවේ අතීතයේ අනාගතයේ දිගාර යමුක අනාගතයේ තම දවසක අතීතයට පත් වෙන්නේ නැද්ද පත් වෙන එහෙනම් අනාගතයේ ගන්න හරයක් තිබිලා තියෙනවද තියෙනවද නෑ හරයක් කියන්නේ නිකන් පර්පස් එකක් වගේ ඔව් ඒ කියන්නේ ඔබට යම් සාරයක් උරුම වෙනවද සැපයක් සතුටක් සැනසීමක් යම් කිසි කෙනෙක් දැන් මේ ධර්මය දෙන්න ඕනේ කියලා අනාගතයට හිතුවොත් ඒ කියන්නේ මම ධර්මය ඒ වෙනම දෙයක් ඒක ඇවිල්ලා මමත්වෙන් තොරව හිතන එක නේද දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලෝකයා කෙරෙහි ධර්මයේ පතුරවන්න ඕන කියලා හිතුවානේ ඒ වෙනම කතාවක් ඒක නෙමෙයි මේ කියන්නේ ආශාදේ පිළිබඳ කතාව ආරයිට් මමත්වය තුල ඉඳගෙන හිතන මමත්වයේ තියෙන ආශාදේ නිසා රාගෙන් දේශෙන් රාගෙන් ආස්වාදයෙන් විඳින්න යන එක තුලයි මමත්වය තියෙන්නේ. එහෙමයි. නැතු අර ඔබ කිව්වා වගේ දැන් භික්ෂුවක් විදියට මේ ධර්මයේ පතුරවන්න ඕන එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරන්න ඕන කියන එක නෙමෙයි මේ කියන්නේ. හරියට. ඒ ඇවිල්ලා පරාර්ථකාමී චේතනාව. මේක නෙමෙයි මේ කියන්නේ ආත්මාර්ථකාමී චේතනාව තියෙනවා. මොනවයි? ආස්වාදේ නිසා. ඔව්. මට තව වාහන ගන්න ඕනේ කියලා. ආ එහෙම අනාගතේ. දැන් ඔබට යමක් පැහැදිලිද අතීතේ ගන්න හරියක් නැහැ කියලා. එහෙමයි සාමාන්‍ය. කිසිම හරියක් තිබුණාද? නැහැ. එහෙනම් අනාගතේ ගන්න හරයක් තියෙයි කියලා හිතනවද? ඔව් නෑ අනාගතේ තරයක් නෑ එහෙම ගත්තොත්. එහෙනම් මේ මොහොතේ හරයක් තියෙනවද? මේ මොහොතේ තරයක් නෑ. එහෙනම් මොන හරයක්ද? හරය හොයන්න හරයක් නෑ. එහෙනම් මේ මොහොත කියලා කියන්නේ ක්ෂණියයි ක්ෂණියක්. ඔබ මේ මොහොත කියන කොටත් ඒ ක්ෂණිය ඉක්මවා ගිහිල්ලා ඉවරයි. ඉවරයි. ලක්ෂ කෝටි වාරයක්. එහෙනම් කල්පනා කරලා බලන්න අතීතේ තරයක් නැත්තම් අනාගතේ තරයක් නැත්තම් වර්තමානයේ තරයක් නැත්තම් ඔබ හරයක් හොයන එක කොයි වගේද දන්නවද? භාග්‍යවතුන් වහන්සේ උපමාවක් දෙනවා. කෙසෙල් ගහක අරටුවක් හොයනවා මිනිහ. කෙසෙල් ගහට අරුවක් නැහැ, අරටුවක් නැහැ.
අරටුවක් හොයමින් කෙසෙල් වණයක් පුසුම් කරලා බලනවා. එක කෙහෙල් ගහකවත් අරටුවක් හම්බෙනවද? නෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ මිනිහා හොයන්නේ ලැබෙන දෙයක්ද? නොලැබෙන දෙයක්. එහෙනම් මේ සංසාර ජීවිතේ මිනිහෙක් හරයක් සැපයක් සැනසීමක් සදාතනික සතුටක් හොයනවා නම් ඒ මිනිස්යා හොයන්නේ කෙසෙල් ගසක අරටුවක් හොයනවා වගේ කිසි දවසක නොලැබෙන දෙයක්. අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේ. බොරු වල. සබ්බේ ධම්මා අනත්තා. සියලු ධර්මයන් අසාර යනත්තයි මන්න දෙක මතක් වෙච්ච ගොඳයි ඔබේ වාසනාවට. නැතුව කමතක වෙනවා.